අයිබෝවන් වෙලා YouTube නාලිකාවට බොම ගෞරවෙන් සාතරයෙන්ට පෝ පිළිගන්නවා අපි අදවසේදී. දෙන්න අලුත් අවුරුද්දෙන් පස්සේ නැකැත් මාරුණා. නැකැත් මාරුණාට පස්සෙදී ග්‍රහයෝ එහෙම මාරු වෙලා දැන් විශ්වය අලුත් පරිච්ඡේදයක් ලියන්න පටන් අරගෙන අලුත් තල්ලුවක් අලුත් උත්තේජනයක් ඔබට ලබා දීලා තිනවා. එතකොට මේ අලුත් උත්තේජනය අලුත් සහයෝගයෙන් ඔබේ ජීවිතය සරු කරගන්න පාර තනාගන්නේ කොහොමද? ඔබේ ඉරණම වෙනස් කරගන්න ක්‍රමවේදින් හදාගන්නේ කොහොමද? අන්නේ සම්බන්ධයෙන් අද වේලාව YouTube නාලිකාවෙන් අපි කතා බහ කරන්න සූදානම්. ජ්‍යොතිෂ විද්‍යා ඉන්දියානු ගෞරව රන් පදක්කම් ලාභී ආචාර්ය RMD ජයරත් මහත්මයා, එතුමා කීර්ති ශ්‍රී දේශබන්දු ජ්‍යොතිෂ විශාරද ඇතුළු තවත් බොහෝ ගෞරව නාමයන්ගෙන් මේ විෂය ක්ෂේත්‍රයට අදාළව පිදුම් ලැබූ අපේ රටේ සිටින ප්‍රබුද්ධ විශිෂ්ට බුද්ධිමතෙක්. අනේන සමෙන් තමයි එතුමත් එක්කම අද අපි මේ කතා බහ සිද්ධ කරන්නේ. ආයු බොහෝ වේවා ඔබතුමාට. ආයු බොහෝ වේවා. ඒ වගේම සියලු දෙනාටම තෙරුවන් සරණයි, දෙවිරැක් වරණයි. දැන් මේ ජනක මහත්මයා, මම අර කලින් සඳහන් කළ අලුත් අවුරුද්දක් ඇවිල්ලා නැකත් මාරු වෙලා ග්‍රහයෝ මාරු වෙලා දැන් විශ්වය සෑහෙන්න පුළුල් බලයක් දෙනවා අපිට ඉස්සරහට යන්න. දැන් ඒ ලබා දෙන මේ පුළුල් බලයත් එක්ක අපි කොහොමද අපි ඉරණම වෙනස් කරගන්න පාර හදාගන්නේ? ඔව්, ඇත්තටම විශ්වය හැම වෙලාවෙම අපිට තල්ලුවක් දෙන ලෑස්ති. නෑ, ඝර්ෂණ බලය අඩු කරගෙන තල්ලුවෙන් ඉස්සරහට යන්න පුළුවන් වුණත් අන්න ඔබ දිනුම්. එහෙනම් අපි ඔබ දන්න විශ්වයේ වෙනස් වීමට අනුව ඔබ ඒකට අනුගත වෙනවා නම්, යහපත යහපැවැත්ම උදෙසා කටයුතු කරනවා නම්, එහෙමනම් ඔබට අවශ්‍යම මේ දේවල්. හැබැයි විශ්වය හැමදේම දෙයි කියලා බලාගන්නට වඩා ඔබ හැම දෙයක්ම කරනකොට ඔබේ ඔබ තුළ තියාගෙන ඉලක්කය, ඔබ යම් මේ වර්ෂය තුළ මම මේ ඉලක්කයට යනවාමයි, ඒක ලෞකික වශයෙන් ඔබට අවශ්‍ය වෙනවාමයි, ඔබේ පැවැත්ම සඳහා අවශ්‍ය වෙනවාමයි. ඒක නිසා ඉලක්කයක් ඕනමයි. එහෙනම් ඉලක්කය ජය ගන්නා තුරු අධිෂ්ඨානය අතහරින්න හොඳ නැහැ. ඉතින් ඉලක්කය අතහරි අනේ අපිට මේ හරියන්නේ නැහැ, මේ මොනවා කරත් වැඩක් වෙන්නේ නැහැ, අපි හැමදාම එතනමයි, ගියක් හදාගන්න විදියකුත් නැහැ, හරිම කරදර, අතේ සත පහකුත් නැහැ, හතර වටේ නැහැ වෙලා ඔන්න ඔහොම කියලා ඉන්නවා. හැබැයි එදින් උඩට එන්න උත්සාහයක් ඇත්තේම නැහැ. ඒක නිසා ඒ පිළිබඳ අන්න අධිෂ්ඨානය අතහරින්න එපා. ඒකට කැපවෙන්න ඒ අධිෂ්ඨානය ජය ගන්නා තුරු, ඔබේ ඉලක්කය ජය ගන්නා තුරු ඔබ කැපවෙන්න. ඒ සඳහා ඊට පස්සේ ඒකට සැලසුමක් සකස් කරගෙන රයිට් මම මෙන්න මේ කාලය තුළ මේ කාල රාමුව තුළ මම ඉලක්කයට යනවා, ඒකට ළඟා වෙනවා, මෙන්න මේ ක්‍රමයට තමයි මම ළඟා වෙන්නේ කියලා තමයි තුළ විනිවිද භාවකින් හේතුව තිබිය යුතුමයි. අනේ අවශ්‍ය වෙනවා. ඊළඟට තමයි අවශ්‍ය වෙන කාල කළමනාකරණය. කාලයේදී මේක කළමනාකරණය කරන්න වෙනවා. හේතුව කාලය time and time wait for no man කියලා කියන කතාවක් තියෙනවා. ඒ කියන්නේ කාලය අපි එනකම් බලාගෙන ඉන්න, කවුරු එනකම් බලාගෙන ඉන්න, ඒක ඉක්මනින් ගෙවිලා යනවා. එහෙනම් කාලය ගෙවිලා යන නිසා අපි ඒකට අනු අපි සූදානම් වෙන්න වෙනවා. කාලය සංඛා සමාන කියුවට ඊට වඩා වටිනවා කියලා මම හිතනවා. හේතුව වේගින් ඉදිරියට එනවා. අපේ ජීවිතත් එන්න එන්න දවසින් දවස වයසට යන පටන් ගන්නවා. මේ වයසට ගිය දවසට තේරෙනවා කෙරෙකුදීකුත් නැහැ, කරගත්ත දෙයක්කුත් නැහැ කියලා. අන්න එතකොට අපි ලෝකේ අසරණ වෙනවා. අතරමං ඉන්න යන්න තැනක් නැති වෙනවා. දැන් ඔබ අසරණ භාවයට පත් වුණාම අන්න ඔබට මතක් වෙන්නේ පසුතැවීම පමණයි. ඒක නිසා ඔබ කරන දේ අනිවාර්යෙන් ප්‍රමාණාත්මක වර්ධනය කරගන්න. ඒකට අපි කියනවා ක්වොන්ටිටි මැනේජ්මන්ට් කියලා. ක්වොන්ටිටිය වැඩි කරගන්න. ඊළඟට තමයි ඒක ගුණාත්මකව වැඩි කරන්න ක්වොලිටි මැනේජ්මන්ට් එක හදාගන්න. දැන් ටයිම් මැනේජ්මන්ට් එන කාලානුකූප මේ කියන කරුණු තුන අනිවාර්යෙන් වැඩි කරගත්තොත් ඔබේ ජීවිතේන ගැටලුවට විශාල විසඳුමක්, මේ විශ්වයෙන් මේ තල්ලුව, මේ විශ්ව ශක්තිය ලැබෙන බලය ජීවේ අරගෙන ඔබ හරියට නිකන් අලුතගෙන වාහනයක් වාගේ අලුතින්ම අලුත පහසුකම් සහිතවගෙන වේගෙන් යන්න පුළුවන් සැප පහසුරම තියෙන වාහනයක් වාගේ වේගෙන් තමයි ජීවිත ගමන හොඳ තල්ලුවකින් ආරම්භ කරන්න හැකියාව ලැබෙනවා. ඔව්, දැන් අපි ඒකත් එක්ක මහුතින් ඉන්නු. දැන් අපි මේ සමහර තැන්වල දැකලා තියෙනවා ජනක මාක්‍ය මේ දෛවයේ කියන පොතක් තියෙනවා, යම් කිසි කෙනෙක් ඒක ලියනවා, එයාට ඕන ඕන විදිහට අපි දෛවය වෙනස් කරනවා. දැන් මේ බටහිර ක්‍රමය අනුව මේ කතාව තියෙනවා. අපි ඇත්තටම අපේ මේ ශාස්ත්‍රය තුළ ඔබතුමාගේ විෂයපතය තුළදී තථාගතයන්ම දැන් ඔබතුමා ඇතර මේ විෂයපතය තුළ ප්‍රවීණ ඒකෙන් ඔබතුමාට මට මේකට පිටුතුරක් ලබා ගන්න පුළුවන්. මේ දෛවය කියන්නේ නියමයක්ද නැත්නම් නීතියක්ද? දැන් ඔය මේ බටහිර වේදීන් කියනවා වගේ මේකට මේ පොඩ්ඩක් අපිට ඕන ඕන විදිහට පොඩි පොඩි වෙනස්කම් කරලා සංශෝධනය කිරීම කරගන්න එහෙම පුළුවන්ද? පැහැදිලිව පුළුවන්. මම නිතරම වැඩසටහන් වල කියන එක තමයි දෛවයේ නීතියක් මේ වෙනස් කළ හැකිය. අවධානමට පෙර සූදානම් වෙන්න කියන කතාව. එහෙනම් ඔව්, දෛවය කියලා කියන්නේ එහෙම නැත්නම් ඉරණම කියලා කියන්නේ ඔබ උපතින් ගෙනා දේ. ඔබ යම් කිසි දෙයක් අරගෙන ආවනම් ඒක වෙනස් කරන්න ඔබට පුළුවන්.
ඒකෙන් එන බලපෑම අනුව තමයි ඔබ ඉදිරි තීරණය කරන්නේ. අපි අනුමාන කරනවා මෙන්න එහෙනම් ඔබට මේ දේවල් ලැබෙයි කියලා. ලැබෙනවා කියලා නියත වශයෙන්ම කියන්නේ නැහැ. හැබැයි ඔබ උත්සාහ කරන්නේ නැත්නම්, කැප වෙන්නේ නැත්නම්, යහපැවැත්මක් නැත්නම් ඒ කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඔබ දෛනික උරුම කරගෙන අවිල්ල දෙන මහ ලොකු විශාල ගෙදරක්, ලස්සන ගෙදරක්, සුන්දර ගෙදරක්, කිසිම දෙයක් කරන්නේ නැහැ කම්මැලි. යන ඉගෙන ගන්න වයසේ තරුණ ජීවිතේ කාලය අපතේ ඇරලා නිකන් ඔය ඉඳලා කාලේ කාලා දාලා අන්න දෙමෝපියන්ට බරක් වෙලා. එතකොට ඔබේ හේන්දරේ තියෙනවා, මේ අර යෝගේ තියෙනවා, මාළවේ යෝගේ තියෙනවා, පංච මහා පුරුෂ යෝගේ තියෙනවා කියලා මේ විදිහට උජාරුට කියන සිංහාසන යෝගේ තියෙනවා කියලා අන්තිමට කැඩිච්ච පුටුවක් ඉඳ ගන්න විදියක් නැහැ. කැඩිච්ච පුටුවක් නැති වෙනවා, සිංහාසන යෝගේ තියෙනවා. ඇයි හේතුව? අන්න ඔබ ඒකින් ප්‍රයෝජනයක් ගන්න කිසිම උනන්දුවක් නැහැ. අන්න ලංකාවේ අයගේ තියෙන දෙයක් තමයි අර කම්මැලිකම තියෙනවා. අර අතෙන් පල්ලෙහාට අදිනකම තියෙනවා. අපි කියන්නේ උපරිමෙන් කම්මැලිකම තියෙනවා, අනිතර ඉරිෂ්‍යාකම් කරනවා. ඒව නොකර තමන්ගේ කටයුතු තමන් හරියාකාරව කරනවා නම් තමන්ගේ ගමන වලක් කරන්න බෑ. හැබැයි ඒක නිසා ඔබට අවශ්‍ය වෙනවා අන්න ඒ කියපු කාරණාවට. එහෙනම් දෛවී වෙනස් කරන්න පුළුවන් යහපැවැත්ම තුළින්, හොඳ දේවල් කිරීම තුළින්, මනසේ ධනාත්මක චින්තනය වර්ධනය කරගන්න තුළින්, අන් සමාජයට යහපතක් කිරීම තුළින් ඔබේ දෛවී වෙනක් නෙමෙයි ඔබ සමාජයේ දෛවී වෙනස් කිරීමට උපකාර කිරීම ඒ මහත්ඵල මහ කුසලයක් බවට පත් වෙනවා. ඒක නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ඒ තමන් ගිනාපු දෙයෙන් තමන් ළඟ තියෙන දෙයෙන් අනිත් සියල්ල වෙනස් කරන්න පුළුවන්. ඔබේ ජීවිතයේ හැම දෙයක්ම හැම අංශයක්ම වෙනස් කරගෙන මේ තියෙනවට වඩා ගිනා දෙයට වඩා ලොකු දෙයක් හදාගන්න පුළුවන්. අපි වපුරපු බීජ වපුරන්නේ බීජ යම්කිසි ප්‍රමාණයක්ද ඊට වඩා අපිට ඵල ප්‍රයෝජන ලැබෙනවා. ඒ යම්කිසි දෙයක ප්‍රයෝජනයක් අපි හිතමු ඔබ වී වපුරනවා. ඔබ වී උදාහරණයක් විදිහට වී මිටියක් වපුරුවොත් ඔබට උසමවල වීමිටි 100ක් 200ක් ලබා ගන්න හැකියාව තිබෙනවා. අන්න බලන්න කොයිද වපුරන බූජ වල වඩා වැඩි අසන්නක් ලබා ගන්න හැකියාව තිබෙනවා. ඒ තමයි ධර්ම න්‍යාය. එහෙනම් ඒ කර්මානුරූප වෙන දෙයක වෙනස් කරන්න කර්මයට අභියෝග කිරීමට හැකියාව ඔබට තියෙනවා යහපැවැත්ම තුළින්. එහෙමනම් ඔබ කර්මයේ ඉදිරියේ පරාජිත නොවි ඔබ කර්මයේ අභිවායන මහේසාත් උද්ගලෙක් බවට පත් වෙනවා. ඔබේ ජීවිතය සාර්ථක වෙනවා. කිසිම ගැටලුවක් ඔබට ඇතිවන්නේ නැහැ. ඔව්. දැන් ඒකත් එක්කම දැන් මේ අපි ඇත්තටම ජනප්‍රියත්වයේ අපිට තියෙන හොඳ අපූර්වතම සංස්කෘතියක්. ඔව්. ඒ කියන්නේ මේ අපිට ලැබෙන තියෙන බෞද්ධ සංස්කෘතිය තුළ අපිට තියෙන්නේ නිවෙන පාර. නිවීම තුළ සැනසීම තියෙනවා. හැබැයි දැන් මේ විදිහට පරිපූර්ණ සම්පූර්ණ ලස්සන මේ ආගම දහම සංස්කෘතිය යහපත් විදිහට තිබුණා අපි තරමක් පහතට වැටලා තියෙනවා. තරමක් නෙමෙයි මම කියන්නේ ගොඩ පහතට වැටලා තියෙනවා. මේක අපිට මොන විදිහට බලපං කර්මයක් වෙන්න පුළුවන්ද? අපි මේ තරම් පහතට වැටෙන්න මේ තරම් විශිෂ්ට දර්ශනයක් ආගමික සංස්කෘතියක් අපිට ලැබිලා තියෙද්දි ඇත්තටම ලංකාව වගේ රටක ඉපදීම භාග්‍යයක් කියලා අපි හිතනවා. හැබැයි ප්‍රඥාවන්තයන්ට ඒක යහපතක් කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. හැබැයි වෙලා තියෙන්නේ නෙමෙයි මේ අපේ ලංකාවේ සංස්කෘතිය තුළ නැත්නම් බෞද්ධ සංස්කෘතිය තුළ ඒ දේවල් අපි හරියාකාරව යහපත යොදවනවා. එහෙනම් මේකට නියමෝ ගොඩක් ඉන්නවා. එහෙමනම් ඒ සංස්කෘතිය හසුරවන පුද්ගලයන් රට තුළ ඉන්න පාලකයන් දෙක ආධ්‍යාත්මික දේවල් දෙන අය, ඒ කියන්නේ අපි හිතමු දහම දේශනා කරන අය, අපි හිතමු බෞද්ධයක් නම් ස්වාමීන් වහන්සේලා, ඒ දේවල් කිදුනවා නම් ඒ අදාළ පූජකතුමන්ලා, ඒගොල්ලන්. හැබැයි හැම කෙනෙක්ම අන් අයට මඟ පෙන්වනවා වගේම ආදර්ශමත් විය යුතුයි. කොහේ හරි තැනක ඉරිතලල ගියොත් එන්න ඒකේ පළුද්ද මකන්න බෑ. විශාල වශයෙන් ඒක හානියක් බලපෑමක් ඇති වෙනවා මුළු සමස්ත සමාජයටම. ඒක නිසා ඒ හැම කෙනාම ආදර්ශමත් විය යුතුයි. ඒක නොවනවා නම් ඒ අපි දුම් ඒ ඉහළ තලවල ඒ අය ඒකට යම් පියවරක් ගැනීම ක්‍රියාමාර්ගයක් තිබිය යුතුයි. නමුත් තමයි දැන් වෙලා තියෙන්නේ සමාජය තුළ නැත්තම් රට තුළ මේ වැදගත් යයි කියන අපේ සමාජය තුළ එහෙම දේවල් නැහැ. ඉහළ අයට එකක් දෙයක් නීතියක් පහළ අයට තව නීතියක් කියන ක්‍රියාදාමය ක්‍රියාත්මක වෙන්නේ ඒ ඒ එන එක තමයි ගැටලුවක් වෙලා තියෙන්නේ. ඉතින් බෞද්ධ පිළිවෙත කියලා කියන්නේ බෞද්ධ දර්ශනය කියලා කියන්නේ ඉතාම යහපත් දෙයක්. අන්තිමට වෙන්නේ ඒව ප්‍රශ්න අහන තැනට වැටිලා තියෙන්නේ ඒවේ කාටවත් උත්තර නැති තැනට නිරුත්තර ස්වභාවයට පත් වෙනවායි යම් යම් අය කරන වැරදි නිසා. ඉතින් දහම නිකන් වැහිල ගිහිල්ලා වගේ ආයේ පොදුවන්න හරි අපහසු වෙලා තියෙනවායි කොච්චර කිව්වත් අර වෙන දේවල් නිසා. බලන්නේ ඒ කෝණේ යම් කිරි පුද්ගලෙක් එහෙම නැත්නම් යම් ස්වාමීන් වහන්සේ නමක් කෙනෙක් කරන යම් වැරද්දක් නිසා උනේ දහමටම නිගරු කරන ස්වභාවයක් ඇති වෙලා තියෙනවද? එතකොට වෙන්නේ අනේ දහමට ඒ ලැබියාවෙන් ගලාගෙන ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. හේතුව එහෙම කරන අයට කිසිම ගැටලුවක් නැති ඔය අපූර්වට ඉන්නේ කියලා එහෙම අදහසක් තියෙනවා. ඒක නිසා හැබැයි බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කළා දෙනවා. කොසල් මහ රජුව දැකපු සීල 16 තුළ මේවා අන්තර්ගතයි.
ඒ දුර දැක්න අනුවන උන්වහසේ දේශනා කළ තියෙනවා කොසල් මහරජුව හන දහසක් දැකල ඒ දහසේ විග්‍රහ කරගන්න කර දුර වහස කිවා රජතුමන ඔබට මේ දේව සිද්ධ වෙන්නේ අනාගතයේදී පහල වෙන්න රජවරුන්ට මේ දේවල් සිද්ධ වෙනවා කියලා ඒ රජවරුන්ගේ පාල තන්ත්‍රවල මේවා සිද්ධ වෙනවා කියලා උන්වහසේ දේශනා කළ තියෙනවා. ඒ අපි ඒකට බෞද්ධයන් විදිහට නැත්නම් අපි මේ දේවල් හොඳට දන්නා විදිහට අනිත් ඇයට මේවා කියලා දෙන්නට අවශ්‍ය වෙනවා. එතකොට හැබැයි ප්‍රඥාවන්තයන් මේවා ග්‍රහණය කරගන්නවා. හැබැයි ඒක අනිත් අය නැත්නම් ඒකට ග්‍රහණ අය ඇති වෙනවා. අපි උපේක්ෂාවෙන් බලන ඒ දේවල් බලන්න සිද්ධ වෙනවා. කරන්න දෙයක් නැතුව යනවා. නැත්නම් මේ ආගම සම්බ්‍යත්වයේ කියන එක තුල අපට මහා දෙයක් කරන්න පුළුවන් විශාල පෙරලියක් කරන්න පුළුවන් එකමුතුකම කියන එක වඩාත් වැදගත් වෙනවා. ඒ යම් රජවරුන්ගේ කාලේ සංඝයා වහන්සේලා ඉෂ්ට කළ සේවය නිසා තමයි සමාජ රට බේරගත්තේ. එතකොට දළදා වහන්සේ බේරගත්තේ. ඊමක දේවල් කරන්න හැකියාව ලැබුණේ අන්න කැපවීම තුළින්, ඒනගේ සංඝ සමාජ තුළ කැපවීම තුළින්. එදා ඒ වගේ ඒ සංස්කෘතිය තුළ තියෙන සියලුම අංග එකතු වෙන්න එක්කෙනෙකුට මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි මේ කියන බලියට ඒව කරන්න අපහසු වෙන්නේ ඇයි? ඒ ධර්මානුකූල දේවල් තුළ ජීවත් වෙන හැමෝම ඒ දෙක සිද්ධ කරගන්න අවශ්‍ය වෙනවා. ඒකට අපි බලපානවා රට පාලන තන්ත්‍රය, සංස්කෘතිය, සංඝ සමාජය, බෞද්ධ සමාජය, එතකොට වෙනත් සමාජ අන්න මේ වගේ සියල්ලක්ම බලපානවා. මේ එකක එකතුවක් නෙමෙයි. මේ මේක සර්වත්‍ර කුලයකට කුලකට වගේ කුලකේ තුනදෙන සියලු දෙනාගේ බලම බලපෑම අනිවාර්යයෙන්ම මේකට හේතුව. දැනත් මේක මම කියන කතාවක් නෙමෙයි. දැන් මේ සමාජ මාධ්‍ය තුල සහ සමාජයේ තියෙන ප්‍රතිමතය දැන් මේ නැකත් බලනවා, කේන්දර බලනවා, ග්‍රහපල වලට මේ පුදු පූජාවන් තියෙනවා. මේ මොන දේ කළත් අපිට තරම් කරදර වෙන කාටවත් නැහැ. මේ දේවල් මේ නැකත් බලන්නේ නැති, කේන්දර බලන්නේ නැති, ග්‍රහචාරයන් විශ්වාස කරන්න පිළිගන්න තියෙද මේ අනේ මේ පොල් කෙන්දකින් මතිය හරියක් ඉන්නේ නැහැ. ඇයි අපිටම මේ දේවල් වෙන්නේ කියන අහනවා. ඔව්. ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඇහුවි. මේක හැමෝම කියන අදෝදාවක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි අපි ධර්මානුකූල අපි හැම දෙයක්ම බලන්න අවශ්‍ය වෙනවා. හැබැයි ඔබ දහමේ නියරිලා හිටියත් ධර්මානුකූල හිටියත් හැබැයි ඔබට අර පෙර සසරේ කරපු යම් අකුසල් විපාක දෙනවා නම් ඒ වෙලාවදී ඔබට ඒකට මොහොන දෙන්න සිද්ධ වෙනවා. කරදර එනවා, දෝෂාරෝපණ ලක් වෙනවා. සමහර නිකරුණේ දොස් ගහන අය කොයිතරම් ඉන්නවද? නිකරුණේ රැස්සාවෙන් දොට්ට දාන අය කොයිතරම් ඉන්නවද? නිකරුණේ නීතියෙන් වැරදි කරවලා ජීරණිදරට යන අය කොයිතරම් ඉන්නවද? අන්න ඒ වගේ தත් ඇති වෙන්න පටන් ගන්නවා. ඒව தත්ත්වේ හේතු වෙන්නේ හේතුවක් තමයි ඒ සමාජවල යම් දුවල් කර්මානුරූප සකස් වෙලා තියෙනවා. හැබැයි හැම දෙයක්ම කර්ම නොවන බවත් මතක තබා ගන්න. ඒවට පරිසර සාධක බලපානවා, න්‍යාම ධර්ම බලපාන බවත් මතක තියා ගන්න. උතුමීම උතනියම වීජ නියම ධම්ම නියම කම්ම නියම චිත්ත නියම ඒ නියම ධර්ම සියල්ලක්ම බලපාන නිසා තමයි ඒව එහෙම සිද්ධ වෙන්නේ. අපි ඒක මතක තබා ගන්න. ඒ විදිහට හැබැයි චේන්දර බැලුවා කියලා ඒකේ වරදක් එතන නෙමෙයි. එහෙම නැත්තම් නැකත් බැලුවා කියලා එහෙම නැත්තම් එතන ගැටලුවක් නෙමෙයි. හැබැයි සමහර වෙලාවට මේවා සමහරු ඒක ප්‍රඥාවෙන් ප්‍රඥාශීලීව විචක්ෂණ නෝනින් නෙමෙයි මේවා භාවිත කරන්නේ. අන්න එතන ගැටලුව තියෙන්න පටන් ගන්නවා. ඊළඟට දොස් කියනවා. සමහරවිට ඔබ කොයිතරම් හොඳ යහපැත්මින් හිටියත් ඔබ කොයිතරම් හොඳ කේන්දර බලලා හැමදේම කළත් වරදින අවස්ථා තියෙනවා. ඒක සමහරවිට කේන්දරින් ආපු අපලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඒක ඔබේ මෝඩකම නිසා ඇති වෙන අපලයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් එක්තරා පුද්ගලෙක් හොඳ වැදගත් පවුලක ධර්මානුකූලව හැම වෙලාවෙම ආගම ධර්ම පන්සලේම තමයි හිටියේ ඔහු. ඒ හිටපු පුද්ගලෙ ඒ ඔහුගේ වැරදි ආශ්‍රය නිසා නරක යාළුවන් ආශ්‍රය නිසා ඔන්න එක්තරා කාලයකදී නරක පැත්තට හැරෙන්න පටන් ගත්තා. හැබැයි කේන්ද්‍රයේ කිසි අපලයක් තිබුණා. බොහොම ධහමන ලැබි කෙනෙක් බවට පත් වෙලා තිබුණා. හැමෝම කවුරු කිව්වට පිළිගන්නේ නැහැ. ගමේම බොහොම හොඳයි. ගෙදරට ඕනම ගෙදර කරදරයක්වත් එතන නැති. මල ගෙදරක් එතන ප්‍රධාන තැනක් ගන්නවා. සමාජයේ යම් දෙයක්ද පන්සලේ දෙයක්ද හැමදේම මුලපසගෙන කරනවා. එහෙම පුද්ගලයෙකුට ඔන්න පොඩි නරක යාළුවන්ගේ ආශ්‍රයක් නිසා හේතුව තමයි යම් ආකාරයේ නරක දෙයකට ඇබ්බැහිවිලා මද්රවයකට ඇබ්බැහිවිලා ඔන්න පුංචි දවසයි ගියේ අන්න වාහනයකට ගිහින් බයිසිකලේ යන වෙලාව වාහනයකට යට වෙලා ගියා. හැබැයි කේන්දරේ බැලුවා අකුසලයක් තිබුණේ නැහැ. අන්න අපි කියනවා තමන්ගේ කර්මානුරූප දේවල් නැත්නම් කර්ම ශක්තිය තිබීදී ආයුෂ තිබීදී මරණයටපත් වෙනවා. අපි වැඩි කියනවා උපච්ඡේදක කර්ම කියලා. ඒදී මොකක් වන්නද තිබින් හිතමු ගම යන්න වෙනවා. හැබැයි එතනදී තමන්ට මරණය සිද්ධ වෙන ආකාරය තමන්ගේ හිතේ හටගත්තා වූ අකුසලයක් නිසා, තමන්ගේ හිතේ හටගත්තා වූ වැරදි දෙයක් නිසා, වැරදි අවබෝධයක් නිසා, වැරදි ක්‍රියාවක් නිසා තමන්ගේ ජීවිතේ වන්දිකමන්ද සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ හැමෝම මැරෙන ඔක්කොම කර්මමේ ඉවරලා මැරෙන්නේ නෙවෙයි.
හේතුව අරවාගේ තමාට තමන් මන්ද්‍රවට ඇබැහි වෙලා ඔබ පාරය ගියොත්. ඔබ අනිවාර අධිසනතුරට ලක්කෙනවා හේතු ප්‍රකෘති සීයෙන් ඔබ ගමන් කරන්නේ විකෘති වෙලායි ගමන් කරන්නේ. ඒ වෙලා ඔබ යන තැන සීසියක් නෑ, කෙලින් යන්න විදියක් නෑ. එහෙම යන අවස්ථාවදී මාර්ග අනතුරු ලක්වෙන්න පුළුවන්. තවත් ප්‍රශ්නයක් පැනලෙන්න පුළුවන්. ඒක නිසා හිරබන්ධනයකට යන්න පුළුවන්. අන්න බලන්න එක නිර්මාණය වෙලා. හැබැයි කේන්දරය බලන කේන්ද්‍රීය සටහන් වෙන්නේ නැහැ. ඔන්න ජෝසි වෙදින ගොඩාක් ප්‍රශ්න තියෙන ඔන්න ඔහම ඒවා. හේතුව කේන්දරේ බලලා බලනකොට කිසිම දෙයක් නැහැ. කිසිම කර්මයක් සටහන් වෙන්නේ නැහැ. හැබැයි මේගොල්ලෝ අමුතුවෙන් අලුතෙන් කර්ම ඇති කරගෙන තියෙනවා. මෙන්න මේවා විග්‍රහ කරගන්න අවශ්‍යයි. සමාජයෙන් දැනුවත් වෙන්න අවශ්‍යයි. එහෙම නැත්නම් මෙන්න සාතර ගරහනවා. උදාරගෙන කේන්දරේ බැලුවා, ගිය මාසෙත් බැලුවා, ගිය අවුරුද්දෙත් බැලුවා. එතකොට ඒක පෙනුනේ නැද්ද? ඒ ජෝසි විදියට බණින් වාදී ආයේ. ඒ වැරදි. ඒ මද්රව නිසා ඔබට යම් හානියක් වුණා නම් ඒක කේන්ද්‍රීය දෝෂෙ නෙමෙයි. ඔබේ අයහා පැවැත්ම නැත්නම් නරක පැවැත්ම නිසා ඒක උනේ. යම් ආකාරයක රෝගී තත්ත්වයක් තියෙනවා අපි උදාහරණයක්ම දීවැඩියාව හරි දෙලෙක් නා ඔබ හරියට දැන් සීනි කන්න ආසයි කරනවා. ආගෙන කාගෙන ගිහිල්ලා ඔබ කිසිම ප්‍රවේශමක් නැහැ. කාට පරිස්සමක් නැහැ. කාට කරුණාවක් නැහැ. අන්න හොඳට කාණිය ලෙඩේ උත්සන්න වෙනවා. වෙන මොකක් හරි ලෙඩක් හැදිලා අකුල කපලා හෝ වෙනත් ලෙඩක් හැදිලා එහෙම නැත්නම් පිළිකාවක් හැදිලා මරණයටපත් වෙනවා. වැරද්ද කරුණේද ඔබ ඒ ගැන දැනුවත් භාවයක් නැතුව නිකන් ඔබේ අයහපත් චර්යාව ඒකට අපි කියනවා නිවැරදි නොවන ආහාර රටාව. ඒක නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. අන්න ඒක එතනදි වෙන්නේ තමන් ජීවිතේ මායයට බිල් කරේ තමන් විසින්මයි. ඒක විතර කේන්දරේ අදාළ වෙන්නේ නැහැ. එහෙනම් ඔබ හැමදේම කේන්දරයට තල්ලු කරලා මේ ජෝ ශාස්ත්‍රයට තල්ලු කරන්නේ නැහැ. ඒකට හේතුව පුරාතනයේ පටන් ආපු ශාස්ත්‍රයක් ඒ යහපතක් වෙනවා. හැබැයි යහපත් ආකාරයෙන් මේක දකින්න අයට විතරයි මේක යහපත කරගන්න හැකියාව ලැබෙන්නේ. නැත්නම් අර වගේ වෙන දේවල් නිසා දෝෂ දරගන්න දක්වනවා. අනේ අපි කොච්චර කේන්දර බැලුවද? අපි තාත්ත මුත්ත බැලුවා. අපි බැලුවා. වැඩක්ුනේ නෑ. අපිට මෙහෙම කරදරයක් වුණා. අනේ අපේ ගෙදර දරුවා මෙහෙම මෙහෙ ගිහිල්ලා තියෙනවා. ඔක දැක්කේ නැද්ද කියලා කියනවා. සමහර අවස්ථාවෙ අපි දැකලා තියෙනවා. මෑත කාලෙදි එක්තරා මමක් පාර පනිනකොට දරුවත් බයික් එකේ තියාගෙන යම් ආකාරයේ එක අතෙන් හැන්ඩල්ගෙන් ස්කූටිය පදවගෙන යනකොට අනිත් අතේ කණේ හෙල්මන්ට් එක ඇස්සේ ෆෝන් එක ගහගෙන ගිහිල්ලා ෆෝන් එක කණේ ගහගෙන ගිහිල්ලා අන්තිමේට පාර පනිනකොට දැන් ඒක ආන්සර් කර කර ගියේ ෆෝන් එකට අර පැත්තෙන් බස් එකක් එනවා දන්නේම නැහැ. බස් එකට යට වුණා ළමයක් නැති වුණා අම්මෝ හිතරම නැති වුණා. කොහෙද කේන්දරේ? ඒ කේන්දරේ එහෙනම් බස් කාලේ හොයලා මොකද කේන්දරේ ගෙන්න ගත්තා. එහෙම අපලක් තිබුණේම නැහැ. එතනදී නොසැලකිල්ල. ඒක නිසා එහෙම කර්මයක් සටහන් වෙලා තිබුණේ නැහැ කේන්දර සටහනේ. ඒක පස්සේ මම අත්දැකීමකට ගෙන්නගෙන බැලුවා. ඒ කේන්දරේ මාර කපලයක් නැහැ. ඉතින් ඒකේ හොඳට සත්තාව තියෙනවා. තරුණ ළමයේ අරුණ දරුවේ ඉතින් බලන්න වෙලා තියෙනදී. ඔය වගේ ඕනතරම් උදාහරණ දෙන්න පුළුවන්. මේවා මේ කේන්දරේ නැති දේවල් සිද්ධ කරගන්න අවස්ථා තියෙනවා. ඒකේ කිව්වේ මේ දේවල් හරියට වටහාගට නැත්නම් ඒවා වෙනකොට ඒවා දකින්නකොට ඒවා ශාස්ත්‍රවලට ගරහනවා. මේ පුංචි දේවල් තුළින් සමහර වැරදි දෙනවා. සමහර වැරදි කරන අය ඉන්නවා. මේ ශාස්ත්‍ර කියනවා අවබෝධය කරන අය ඉන්නවා. ඒක ඇත්ත. නමුත් හැම දෙයක්ම එහෙම නෙවෙයි. නිවැරදි දේවල් ඉස්සෙවරු කියලා දෙනවා. ඉස්සෙවරු කියලා කියන්නේ ඥානලාභී අය, බොරු කියන අය නෙවෙයි. හැබැයි ඒ දේවල් ග්‍රහණය කරගන්න පුද්ගලයා තුළ ඇති දැනුම තමයි ප්‍රායෝගිකව එළියට එන්නේ. ඒ දැනුම තුළ, ඔහු තුළ තියෙන සද්ධර්මය තුළ, යහපත් දේවල් දායාද කිරීම තුළ තමයි ඒව රඳාපවතින්නේ. එහෙම නැත්නම් ඒවා දිගට දිගට පවත්වාගෙන යන්න බෑ. ඒම ඒ වගේ එන දෝෂාරෝපණ වැඩි, අවබෝධය කරන වැඩි. ඒක නිසා ශාස්ත්‍රවල ගැටළු සාකච්ඡාවක් ඇති වෙනවා. ඔව්. දැන් අපි ඒකත් එක්ක මොහොතින් එහෙම දැන් මේ සියල්ලන්ටම සහ සියල්ලටම කරුණාව දැක්වීම තුළින් අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. ඔව්. සියල්ලටම කියලා කියන්නේ මනුෂ්‍යයන්ට මිනිස් සත්ව බුදුරජාණන් වහන්සේ සමස්තයක් විතර දැක්කනේ. මහා කරුණාවෙන් දැක්කේ දෙයක් තමයි හැම දිනකටම කරුණාව දැක්විය යුතු සතාසේ පාවට කුංච සතේකට කුමියෙකුට පවා කරුණාව දැක්විය යුතු කියන කාරණාව. එහෙනම් ඒක තමයි කිව්වේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. එහෙනම් සතර බ්‍රහ්ම විහරණවලින් එකක් තමයි කරුණාව කියලා කියන්නේ. අනිත් අය කියන්නේ ඒක ජේසුස් වහන්සේ දේශනා කළ දෙනවා අසල් වැසියාට ප්‍රේම කරන්න. ඒකේ අදහස් කරලා කිව්වේ මෛත්‍රී කරන්න, ඔවුන්ට උදව් කරන්න, කරුණාව දක්වන්න කියන එකයි පැහැදිලි කරේ උන්වහන්සේගේ වචනවලින්. ඒකට ඕනෑම ශාස්ත්‍රවරයේ දහම තුළ දේශනා කරන්නේ යහපත, කරුණාව, මෛත්‍රිය කියන එකමයි දේශනා කරන්නේ. යහපත කියනමයි දේශනා කරන්නේ. එහෙමනම් ඒ යහපත කරුණාව කියලා කියන ඔබේ හිතේ කොයි තරම් මෘදු වචන තියෙනවද, අනිත් අය කෙරේ අනුකම්පාව ඇති වෙනවද, යහපත් දේවල්ද හිතන්නේ, යහපත් ආකාරයට උදව් උපකාර කරන්නේ. එහෙම කරුණාව මෛත්‍රිය තියෙන පුද්ගලයා සමස්ත සමාජෙම යහපතක් කරනවා. ඔහුට මෙන්න අනිකාටද යහපතක් කරනවා. ඒ තුළින් සමස්ත සමාජෙම යහපතක් කරනවා කියලා කියන්නේ විශ්වයටම ආශිර්වාදයක් වෙන, විශ්වයෙන් ආශිර්වාද ඔහුට ලැබෙන විතරක් නෙමෙයි, ඔහුට ඔහුගේ ජීවිතයට
මෙලව පර ගෙලුම වැඩදා ජීවිත ගත කරන හැකියාව ඔහුට ලැබෙන. තැන් අපි ඒකත් එක්කම අමතින්ද ගඳ වෙලා YouTube නාලිකාවේ නැට කතාකන්තන කාල වෙලා විතාමත්ම සේග්‍රීන් ගත වෙලා නිසා අපිට කතා බහ නිමාවට පත්කන්න සිදුවෙනවා. එනිසා අපි අවසාන වශයෙන් කතා බහට අවතීර්ණ වුණොතින් මෙහෙම දැන් මේ අලුත් අවුරුද්දෙන් පස්සේදී මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ? අපි විශේෂයෙන්ම අලුත් අවුරුද්දෙන් පස්සේ සුබ වෙන ලග්න සහ ලග්න හිමියන්ට මොන වගේ සුබ චාරයක්ද අතින් ලැබෙන්නේ කියලා මතක් කළොත්? ඔව්. ඇත්තටම දැන් අපි තුමු ලග්න වශයෙන් ගත්තහම අපි ලග්න වරිමන සටහන් කළා තියෙනවා. අපි මේෂ මිතුන ධනු සහ මකර කියන ලග්න ඉතාම හොඳයි. සිංහ රාශියට වඩා යහපත් වෙනවා. ඉතින් ධන ලාභ ලැබෙනවා. අපි ඔය කියන පුද්ගලයන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අයන මේන සුභ ශක්තියින් පරිසරයේ වෙනස් වීම විශ්වය ආකර්ෂණ ඔවුන්ට ඔවුන්ගේ කර්මානුරූප තම කියන ශක්ති ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. උද්‍යෝගශීලී බව වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ තුලින් ගමක් කරනකොට වෙනදට තිබුණු අර කම්මැලිකම එහෙම නැත්නම් අලසභාවය එහෙම නැත්නම් හැම කරාට හරියන්නේ නැහැ කියන අදහස තිබුණා නම් අන්න ඒ යහපැත්තට හරවගන්න පුළුවන්, හොඳ පැත්තට හරවගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. එහෙනම් ව්‍යාපාරිකයන්සේ විශාල ලාභයක් ප්‍රයෝජන අත්කරගන්න පුළුවන් හැකියාව ලැබෙන වෙනදට වඩා ආදායම් වැඩි කරගන්න පුළුවන්. එනකට තමයි ඔබේ යම්කිසි ලෙඩකින් රෝගීන් පෙළල කෙනෙක් නම් ඒ රෝගී සුවපත් කර ගැනීම අවස්ථාව සැලසෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔන්න රට යන බලාපොරොත්තු වෙන විදේශික මම්බිමම් වල ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියන එක ප්‍රමාද වුණාන ඔන්න ඒකට අවස්ථාවක් ග්‍රහචාලයෙන් තමයි විශ්වයෙන් තල්ලුවක් දීලා තියෙනවා. හැබැයි ඔබේ සුසුකම් සම්පූර්ණ කරගෙන ඒකට අවශ්‍ය කරන දේවල් ඉටු කරගෙන යනකොට අන්න යන්න අවස්ථාව ලැබෙනවා. එහෙනම් ඔබට ඒ දේවල් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔන්න විවාහ මංගලයේ උදා වෙනවා. ඉතින් අර මේ දවස්වල සිකුරු ගහ උච්චවලා ඉන්න නිසා මන මාලියක් ඇඳගෙන ඉන්න විදිහට අවස්ථාවක් හිමි වෙනවා. ඒ නිසා මන මාලේ මේ අත ගන්න අවස්ථාව සැලසෙනවා. එහෙනම් මේ විශ්වයේ ශක්තිය ලැබෙන කාලයක් වන්නේ ඔන්න හොඳ පින්වන්ත එහෙම නැත්නම් ආත්මීය සහකරුවේ හෝ සහකාරියක් හොයාගන්න අවස්ථාවක් උදා වෙනවා. ඉතින් ඒ විදිහට හොඳ පින්වන්ත ආත්මීය සහකරුවෙක් සහකාරියක් හොයාගන්න පුළුවන්කමක් තියෙනකොට මේ කාලසීම හවන් වලදී ඉතින් මේ කතා කරපු කර්ම කාරණාත් එක්ක විශ්වයෙන් ලබා දෙන මේ උත්තේජන ඔබේ ජීවිතයට එකතු කරගෙන ඔබේ ජීවිතයට හොඳ තල්ලුවක් කරගෙන සාර්ථක පියවරක් ඉස්සරහට තබන්න ඔබට අපි ආරාධනා කරන එක මම තමයි සම්බන්ධ සූදානම් වෙන්නේ. වේලාව YouTube නාලිකාවේ නදු සම්පත්දායකත්වය ලබා දුන්නා ජ්‍යොතිෂ විද්‍යා ඉන්දියානු ගෞරව රන් පදක්කම් ලාභී කීර්ති ශ්‍රී දේශබද්ද ජ්‍යොතිෂ විශාරද ආචාර්ය RMD ජයලත් මහත්මයා ඉදමාත් අපි අපේ හෘදයාංග මෙස්තුතිය පිට කරනවා. උතුමාට ආයුෂ බොහෝ වේවා, නිදුක් නිරෝගී සුව සම්පත වර්ධනය වේවා කියන ඔබතුමාට ආයුෂ බොහෝ වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දෙවිලක වර්ධනය. එහෙමනම් අපි අදට සමගන්න සුදානගින් විශේෂයෙන් මතක් කරන සම්බන්ධ කලින් ඔබට ජයලත් මහත්මව සම්බන්ධ කරගන්න පුළුවන් අපේ දුරකථන අංකයේ තියෙනවා. ඒ දුරකථන අංකයෙන් සම්බන්ධ කරගන්නකොට අනිවාර්යෙන් මේ කාරණාව තරයේ සිහියට බා ගන්න. හවස දෙකෙන් පස්සේ සතිවිදිනවල හවස දෙකෙන් පස්සේ ජයලත් මහත්මයාට ඇඹුතුමක් ලබා දෙන්න. මොකද එතුමා පාසල් ගුරුවරේ දරුවන්ට ඉගෙනීම් කටයුතු වල නිරත වෙනවා. ඒ වලට බාධාවත් කරලා ආත්මార్థකාමී විදිහට ඔබේ කර්තව්‍ය ගැන තරක් ඉන්නත් පාකින කාරණාවක් සිහිපත් කරන්න මම තමයි සමුගන්නේ. ගිහින් එන්නම්, යලිතම් වේමු. ඔබට ආයුෂ බොහෝ වේවා.